මිනිස්සුන්ට ගැවසෙන්න පුළුවන් කනක් නෙවෙයි අපි සභාව ගන්නකොට තිබුණේ මඩවලා. මේ කඩයක්වත් කරන්න බැරි මිනිස්සු කොහොමද පළාත් පාලන ආයතනයක් නැත්නම් රටක් කොහොමද පාලනය කරන්නේ? අසල සඳහා විධිමත් වැඩසටහනක් ආරම්භ කරා. අපි බලමු ජනතා විමුක්ති පෙරමුණ මොනවද කරන්නේ කියලා. අපේ රට තුල හම්බන්තොට දිස්ත්‍රික්කය සුවිශේෂී දිස්ත්‍රික්කයක්. ඒ එහෙම වෙන්නේ 2002 පළාත් පාලන මැතිවරණය වෙනකොට ඉතාමත්ම සුවිශේෂී තීන්දුවක් ගන්නවා ඓතිහාසික තීන්දුවක් තිස්සමහරාමේ ජනතාව. ඒ තීන්දුව තමයි ජනතා විමුක්ති පෙරමුණට පළාත් පාලන ආයතනයක බලය ලබා දීමේ තීන්දුව. ඒ නිසාවෙන්ම අපට හැකියාව ලැබුණා රට තුල සැබෑ මහජන ආයතනයක් ස්ථාපිත කරලා ඒ ආයතනය තුලින් කොහොමද ආයතනයක් සුණු විසුණු කරලා බිමට සමතලා කරලා ආදායම් මාර්ග බිඳ වට්ටලා විනාශ කරලා තිබුණු ආයතනයක් ඉහළට ඔසවලා ගන්න කියන කාර්යභාරය විශේෂයෙන්ම තිස්සමහරාමේ ඒ බලය ලබා දුන්නු පළාත් පාලන ආයතනයට හැකියාව ලැබුණා. ඒකෙන් විශේෂයෙන්ම අපිට බොහොම ආඩම්බරෙන් ගෞරවයෙන් අද කොන්ද කෙලින් තියන් කතා කරන්න හැකියාව තියෙනවා ලංකාවේ හොඳම පළාත් පාලන ආයතනයේ විදියට ගෞරව සම්මාන ලැබලා දෙන්න ඒ තීන්දුව ඉවහල් කරගෙන ඒ පුංචි පාලනයට හැකියාව ලැබුණා. මම විසමහරාම ප්‍රදේශයේ ගුරුවරයෙක්. හිමල් කේහැන්නදී විසමහර මහවිද්‍යාලයේ සේවය කරන්නේ. 2002 වසර වෙනකොට විසමහරාම ජනතාවට අමුතු ආශ්වාදජනක දේශපාලන රටාවක් තිස්සමහරාම ජනතාව තුළ ඇති වෙනවා. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් මිනිස්සු හෙම්බත් වෙලා හිටපු ජනතාවට මිනිසුන්ට යම් කිසි විදියක බලාපොරොත්තුවක් තිබුණා මේ පාලනය වෙනස් කරලා නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන්න ඕන. ඒ නිසා මිනිස්සු තීරණය කරා එදා ජනතා විමුක්ති පෙරමුණ අපි මේසෙර බලයට පත් කරමු අපි බලමු ජනතා විමුක්ති පෙරමුණ මොනවද කරන්න කියලා. අන්නේ කියන ඒ අයගේ තිබිච්ච බලාපොරොත්තුව තමයි 2002 තිස්සමහරාම රාජ්‍ය සභාව ජනතා විමුක්ති පෙරමුණේ පාලනය ලැබෙන්නේ. එතකොට මේ පාලනය සම්බන්ධයෙන් කතා කරනකොට ඇත්තටම ජනතාවට ඉතාම ආශාදජනක වුණා. මම හිතන්නේ තිස්සමහරාම ජනතාවට විතරක් නෙමෙයි අපි ප්‍රදේශවාසීන් විදියට ගියාම රටේ විවිධ තැන්වලට අපිව ආදරෙන් වැළඳ ගන්න තත්ත්වයකට පත් වුණා. ඒ තරම් මිනිස්සු ආශාදේ වින්දා. දැන් මේ පාලනය ලැබුණාට පස්සේ මිනිස්සු තුළ ජනතාව තුළ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. කොහොමද මේ අය කොහොමද මේ පාලනය කරන්නේ? අපි එනකොට ඔය ප්‍රධාන දේශපාලන පක්ෂයේ කිප් සාම්ප්‍රදායික පක්ෂවල අය කිව්වේ මේ JVP එකට ඕක කරන්න බෑ. JVP එක මේ පුංචි පක්ෂයක්. අර මතයක් තුන ඇමතිවරයෙක් අපේ රටේ කිව්වා මේ සුරුටු කඩයක්වත් දාගන්න බෑ කියන தත්ත්වේ. නමුත් ලංකාවේ 2004 වර්ෂයේ ඉතාම ජනප්‍රියත්ව නැත්තම් හොඳම රාජ්‍ය සභාව විදියට තේරලපත් කරගන්නට මේ ජවි පාලනය කරපු මන්ත්‍රීවරුන්ට එදා හැකි වුණා. සහ පක්ෂය තුල තිබුණු බලවේග ඒ වගේම පක්ෂයත් එක්ක එකතු වෙලා හිටපු ජවිපේ නායකයන් හැමදෙස්සම උත්සාහ කරේ තමන්ට ලැබුණු මේ පාලනය තමන් කොහොමද මේ ආදර්ශය ප්‍රදේශීය ජනතාවට විතරක් නෙමෙයි රටේ ජනතාවට ලබා දෙන්නේ. මම තිස්සමහරාම ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ පුරවැසියෙක් නොවන පුරවැසියෙක්. මම එහෙම කියන්නේ 1999 වර්ෂයේ මම තිස්සමහරාම ප්‍රදේශයට එනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විදියට වැඩ කරන්න. ඒ ආපු ගමනේ 2002 වසරේදී තිස්සමහරාම පළාත් පාලන ආයතනය කියන්නේ තිස්සමහරාම ප්‍රාදේශීය සභාවත් එක්ක බොහොම ළඟින් අපිට වැඩ කරන්න අවස්ථාව හම්බ වෙනවා. මම එහෙම කියන්නේ 99 අවුරුද්දේ ආපු අපි 2002 අවුරුද්ද වෙනකන් පළාත් පාලන ආයතනයත් එක්ක එච්චර ළඟින් වැඩ කරන්න අවස්ථාව අපිට හම්බුනේ නැහැ. ඒක මම දකින්නේ පළාත් පාලන ආයතනේ තේරුම් ගත්තේ නැහැ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරයේ තියෙන නියම වගකීම සහ ඒ වැඩ කොටස් පිළිබඳව. හැබැයි 2002 අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ මේ පළාත් පාලන ආයතනයේ බලය ලබා ගත්තට පස්සේ ඔවුන් ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න ඕන සහ සේවය කළ හැකි
වගේම මොන කොටස් වලින්ද ජනතාවට සේවය සැපිය යුත්තේ කියන එක සම්බන්ධයෙන් ලොකු අවබෝධයක හිටියා. මම ඒක රටේ තිබුණා යම් මතයක් සමහර දේශපාලඥයෙක්ගේ මම දකින විදිහට මට දැනෙච්ච දේ තේ කඩයක්වත් කරන්න බැරි මිනිස්සු කොහොමද දේශපාලනය කරලා මේ පළාත් පාලන ආයතනයක් නැත්තම් රටක් කොහොමද පාලනය කරන්න කියලා. හැබැයි ඒ කතා සම්පූර්ණ බොරු මිත්‍යා බව පැහැදිලි වුණා 2002 න් පස්සේ තිස්සමහරාමේ ඉඳපු අපිට සහ තිස්සමහරාමේ ජනතාවට. විවිධ ශේෂ්ඨ නියෝජනය කරන විදිහට ව්‍යාපෘති 10ක් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබුණා. විශේෂයෙන්ම 0.12 පෙරපාසල් ව්‍යාපෘතිය, වනපසමල් කියලා අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය, උඩුගම්බලා කියලා පරිසර සංවර්ධන ව්‍යාපෘතිය, ඊට අමතරව සුවපලහර කියලා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය, ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේම කර්මාන්ත ශේෂ්ඨයේ සම්බන්ධයෙන් කිරියතිලේ නොබ්බට කියන ව්‍යාපෘති, ඊට අමතරව විශේෂයෙන්ම ක්‍රීඩා සංවර්ධනය, නගර සංවර්ධනය වැනි දැවැන්ත වූ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළා. ඒ සැබෑ ජනතා පාලනයක අත්දැකීම් ප්‍රදේශයේ ජනතාවට අත් කරලා දෙන්න හැකියාව ලැබුණේ පුංචි පාලනය තුලින්. ඒ විතරක් නෙමෙයි, අභ්‍යන්තර කාර්යාලයේ කාර්යක්ෂමතාවය වැඩි කරා. ඕනම කෙනෙකුට මහජනතාවගේ සැබෑ මහජන ආයතනයක් විදිහට ඉතාම කෙටි කාලෙකින් තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඇහුම්කන් දෙන පාලනයක් විදිහට ක්‍රියාත්මක කරන සැලසුම් අපි ක්‍රියාත්මක කරා. කාර්ය මණ්ඩලය තුල කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරලා ඒ අය සාමාන්‍ය ජනතාවට සමීප වන මහජන ආයතනයක් විදිහට සකස් කරන්නට අපිට හැකියාව ලැබුණා. 2002 වෙනකොට මටත් විස්මාන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට පක්ෂය නම් කරා. අමුතු අපි වැඩ කරන්න කියලා ගත්තාම උදේ අපි 6ට නැගිටිට පස්සේ අපිට රෑ 2-3 වෙනකන් සමහරවිට වැඩ කරන්න සිද්ධ වුණා. ඒ තරම් විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. මොකද ප්‍රාදේශීය සභාව කියන ආයතනය ගත්තාම මේ රටේ ජනතාව තුළ ලොකු විශ්වාසයක් තිබුණා මේ ප්‍රාදේශීය සභාවේ මොකද කරන්න කියන එක පිළිබඳව. ජනතාව දැනගෙන හිටියේ නැහැ. ජනතාවට මේක දැනෙන්න පටන් ගත්තේ ජෛව පාලනයත් එක්ක. අපි දන්නවා කෙනෙක්ගේ උපතේ සිට මරණය දක්වා සිදු වන මේ සිදුවීම් මාලාවට කෙලින්ම සම්බන්ධ වෙන්නේ ප්‍රාදේශීය සභාව. දැන් මෙන්න මේ අවස්ථාවේ දැන් අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ පාලනය ගතට පස්සේ රටේ විවිධ පුද්ගලයෝ පක්ෂයට ආදරය කරන හිතවත් මිනිස්සු ඇවිල්ලා ඒගොල්ලන්ගේ ශ්‍රමය ඒ වගේම මුදල් වැය කරන්න පටන් ගත්තා. විශේෂයෙන් අපි දන්නවා උඩුවිල ජාත්‍යන්තර මට්ටමේ පෙරපාසලක්. මට මතකයි එක්තරා අවස්ථාවක පළාත් සභාවේ අමාත්‍යාංශ සැලසුම් අමාත්‍යාංශයේ ලේකම්වරයා අපිට මේ ප්‍රදේශයට ඇවිල්ලා අපිත් එක්ක කතා කරනකොට කිව්වේ මේ වගේ ජාත්‍යන්තර පෙරපාසල් කොහෙවත් ආසියාවේවත් නැහැ කියන එක. අන්න ඒ වගේ ජනතාව තුළ පමණක් නෙමෙයි නිලධාරීන් තුළත් කිසියම් විශ්වාසයක් ගොඩනගන්න හැකියාව ලැබුණා. විශේෂයෙන් මේකට හිටි පළාත් පාලන කොමසාරිස්වරයාට උනත් ලොකු විශ්වාසයක් තිබුණා මේ ජනතා විමුක්තිනේ මන්ත්‍රීවරු සහ මේ පාලනය පිළිබඳව. බරපතලම කාරණයක් වෙලා තිබුණා නගරේ ජනතාවටත් විශේෂයෙන්ම කැලිකසර ප්‍රශ්නේ. කුණු ගඳ ගහනවා, නගරේ කහණු පද්ධති සුද්ධ කරන්නේ නැහැ, ඊළඟට නගරයට එන්න බෑ. විශේෂයෙන්ම ආකර්ෂණීය නගරයක් මේ තිස්සමාරාමේ, සිතුල්පව්ව, යාල, කතරගම මේ සියලුම ප්‍රදේශවල එන විශේෂයෙන්ම දෙස් විදෙස් සියලු ජනයාට ආකර්ෂණීය නගරයක්. ඒ අපි සභාව ගන්නකොට ඒගොල්ලෝ නගරයේ මගහැරලා යන තත්ත්වයක් තිබුණේ. හැබැයි අපි සභාව අරගෙන කාලයක් වෙනකොට විශේෂයෙන්ම නගරේ පිරිසිදු කරලා විධිමත් නගරයක් විදිහට ආකර්ෂණීය නගරයක් විදිහට කැලිකසල වලට අපි උත්තරයක් දුන්නා. කාබනික පොහොර මධ්‍යස්ථානයක් ඇති කරා. විශේෂයෙන්ම කාබනික පොහොර වලින් මේ ප්‍රදේශයේ ජනතාව, විශේෂයෙන්ම ගොවි ජනතාව කාබනික පොහොර භාවිත කරලා රසායනික පොහොර, රසායනික බෙහෙත් වර්ග පාවිච්චි නොකර කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියන ආදර්ශ ගෙවත්තක් හදලා කාබනික පොහොර කොහොමද ඒවට යොදලා ක්‍රියාත්මක කරන්න කියන එක අපි සපයලා. විශේෂයෙන් මේ ඒ ගෙවත්ත තුලින් ලැබෙන ඒ ආහාර ද්‍රව්‍ය සභාව තුල කවුලුවක් අපි විවෘත කරලා ඒක අලෙවි කරන ආකාරයක් සකස් කරා. ග්‍රාම සේවසම් 44ක් මෙම ප්‍රාදේශීය සභාවට අයිතිය තියෙනවා. ඒ වගේම මෙම බලපෑදේශ මේ සියල්ලංගෙම කසල දෛනිකව ටොන් 15ක් පමණ ජනනය වෙනවා. ඇත්තටම මෙම කසල ගිහිල් ගෙනවිත් එකතු කරලා ගෙනවිත් ගිහිල්ලා මේ යාල වන උද්‍යානයට තමයි අවසාන බැහැර කිරීම සිදු කරන්නේ. ඒතර මේ යාල වන උද්‍යානය තුළ ජීවත් වෙන සතුන් උන් ආහාරයටගෙන පොලිතින් වැනි දේවල් ආහාරයටගෙන ඔවුන් මිය යනවා. ඇත්තටම මේ
සියල්ලටම විකල්පයක් විදියට ඒවකට හිටි සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලය මේ කසල සඳහා විධිමත් වැඩසටහනක් ආරම්භ කරා. මේ උඩගම්බලා කියලා පරිසර ව්‍යාප්තියක් ආරම්භ කරා. ඊට සමගාමීව ඒකේ ඊළඟ අංගයක් වන මේ කසල විසඳුම සහ උද්දගන්දර බලප්‍රදේශ උද්දගන්දර ග්‍රාම සේවා නිලධාරි වසමේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ආරම්භ කරා. මේකෙදි දෛනිකව එම මධ්‍යස්ථානයේ සේවකයන් 15ක් පමණ සේවයට බඳවාගෙන තිබුණා. ඒ වෙන විටක ජීව වායු පද්ධතියක් සහ අක්කර 10 කාබනික වගා ශේත්‍රය ඉදිමත් කළා. ඒවා ඉස්සර තිබුණු වගා ක්‍රම ආරම්භ කරලා ඒ දේශීය පැලෑටි වගා කරලා ඖෂධ වර්ග වගා කරලා සුවිශේෂී වූ ආදර්ශ ගොවි බිමක් බවට පත් කරමින් ඔවුන් ඒ අවස්ථාවේදී කටයුතු කරා. ඇත්තටම මේ සම්බන්ධයෙන් කසල කියලා නමට ආදර්ශයක් ඉදිරියේ මේක සම්පතක් බවට පත් කරගන්න ඒ පාලක පක්ෂය සමත් වුණා. තිස්සමහරම් ප්‍රාසභාව බාර ගන්නකොට විශේෂයෙන්ම ප්‍රාසභාව කියලා කියන්නේ ඇත්තටම යන්ත්‍ර සූත්‍ර වලින් ඉතාම අල්ප ප්‍රමාණයක් තමයි තිබුණේ. එතකොට පාරවල් පද්ධතිය ගතතින් අද කොන්ක්‍රීට් තාක්ෂණයේ තිබුණා. ඒ කොන්ක්‍රීට් තාක්ෂණයේ නිසා පාරවල් ටිකක් හැදෙන්න පටන් ගත්තා. නමුත් ඊට කලින් 2002 වගේ වෙනකොට මේ පාරවල් තිබුණ බොරුල් පාරවල්. ප්‍රාසභාවෙන් තමයි මේවා නඩත්තු කරන්නේ. එතකොට ඒ නිසා මේ මාර්ග පද්ධතිය හදන්න. මාගල කියන ව්‍යාප්තිය හදලා ඒ ව්‍යාප්තියේ බාර මන්ත්‍රීවරු හිටියා, ප්‍රදේශ බාර මන්ත්‍රීවරු හිටියා. මේ සියලු දෙනා ස්වේච්ඡාවෙන් තමයි කටයුතු කරන්නේ. ස්වේච්ඡාවෙන් කටයුතු කර අර මම කලින් කිව්වා වගේ අපිට හදන්න තියෙන්නේ වෙන් කරලා තියෙන මුදල රුපියල් ලක්ෂ 2ක් නම් කිලෝමීටර් 2කට ඒකෙන් කිලෝමීටර් 4-5ක් හදන්න පුළුවන් නම් අන්නේ දේ කරා. සියලුම කෝටි 5000ක වාහන සංඛ්‍යාවක් අපි අරන් තිබුණා. විශේෂයෙන්ම මාගල මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සියලුම මාර්ග අපි ප්‍රතිසංස්කරණය කළා කෙටි කාලයක් තුල. ඊට අමතරව අපි ඒවයි වාරික විශේෂයෙන්ම හිඟ නොවි ගෙවනෝ වගේම විශේෂයෙන්ම ලක්ෂ 60ක ස්ථාවර තැන්පතුවක් අපි සභාව තුළ තැන්පත් කරන්න අපි හැකියාව ලැබුණා. ලංකාවේම ගත්තොත් ගොවි ජනතාව තමයි වැඩි ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන. හැබැයි අපි ගොවියා අමතක කරන්නේ අංක 1ටම තිස්සමාරාම ප්‍රදේශයේ වැඩිපුර ජීවත් වෙන ගොවි ජනතාව. ඒ ගොවි ජනතාවට බරපතල ප්‍රශ්නයක් වෙලා තිබුණා. විශේෂයෙන් පොළවල් කීපයක් තියෙනවා තිස්සමාරාම් පොළ, දෙබරවා පොළ, පන්නගම පොළ. විශේෂයෙන්ම පන්නගම පොළ තමයි ගොඩක්ම ජනප්‍රිය ගොඩක් ප්‍රදේශවල ජනතාව වෙලෙන්දු නැවිලා එළවලු මිලදී ගන්න ස්ථානයක්. මේ තැන බොහොම මිනිසුන්ට ගැවසෙන්න පුළුවන් තැනක් නෙවෙයි. අපි සභාව ගන්නකොට තිබුණේ මඩවලක්. වහින දවසට වැස්සට තෙමෙන ආවරණයක් නැහැ. විශේෂයෙන්ම ගේන එළවලු උනාත් විශේෂයෙන්ම පොල්ලෙල්ලක් ගල්ගෙඩියක් කියලා ඒක උඩින් තමයි තිය යන වතුර යටින් ගලාගෙන යනවා. යන්න පහසුකමක් නැහැ. මඩ එරියරි තමයි යන්නේ. හැබැයි අපි සභාව ගත්ත ගමනම විශේෂයෙන්ම ඕනම වාහනයක් ඇතුළට අරගෙන බඩු පටවන්න ප්‍රවාහනය කරන්න පහසුකම් එක්ක විදේ පිටේ පිටින් එන අයට නතරවන ස්ථානෙක පහසුකම් සැපයපු වෙළඳ පොළක් පන්නගමු අපි සූදානම් කරා. ඒ විතරක් නෙවෙයි ලාංකීය දේශ රටාව තුල පළවෙනි වතාවට ඉතිහාසයේ බද්දක් අහෝසි කර පළවෙනි පළාත් පාලන ආයතනය ලංකාවේ තිස්සමාරම් ප්‍රාදේශීය සභාව ගොවියාගේ නිෂ්පාදන වලින් අය කරන පොළ බද්ද අපි අහෝසි කරා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් දුෂ්කර දිස්ත්‍රික්කයක්, ජලය පිළිබඳව ගැටලුවක් දිගටම පවතින දිස්ත්‍රික්කයක්. හැබැයි තිස්සමාරාමේ අපි එනකොට පානීය ජල ප්‍රශ්නේ බරපතල විදියට උග්‍ර වෙලා තිබුණේ. පළාත් පාලන ආයතනයක වගකීමක් පළාත් ප්‍රදේශය තුල ජනතාවට පානීය ජල අවශ්‍යතාවය ඉෂ්ට කිරීමේ වගකීම පළාත් පාලනේ සතුයි. හැබැයි ඒක පැහැරහැරලා තිබුණේ. ජනතාවට හිතකර පළාත් පාලන ආයතනයක් විදියට පළමුවෙන්ම අපි ඒ වගකීම බාරගත්ත වග කියන පළාත් පාලන ආයතනයක් විදියට පළමුවෙන්ම ප්‍රජා ග්‍රාමීය ප්‍රජා ජල ව්‍යාපෘති 7ක් අපි ආරම්භ කරනවා. විවිධ ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් 14ක් ආවරණය වෙනවා. අද මේ වෙනකොට ඒ සියලුම ප්‍රතිලාභ ඒ වසම් 14 ජනතාව ලබා ගන්නවා. ඊට අමතරව අපට ඉන් බැහැරව තිබිච්ච අයට උත්තරයක් වශයෙන් විශේෂයෙන්ම දුෂ්කර පානීය ජලයේ හිඟ කාලවල බවුසර් මගින් විශේෂයෙන් බවුසර් පොයින්ට් එකක් අපි දාලා සභාවේ වග කියන මුදල් අය කරන්නේ නැතුව දිගටම අපි බූලි ප්ලාස්ටික් බූලි ස්ථානගත කරලා දිනකට වතුර ලීටර 35000ක් විතර බෙදෙන පානීය ජල වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරා. ඒ විතරක් නෙමෙයි ප්‍රජා ග්‍රාමීය ජල ව්‍යාපෘති ඒ වෙනුවෙන් වෙනකොට මුළු රට පුරාම ක්‍රියාත්මක කරා. හැබැයි ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති තුලින් 2014
හොඳම පළාත් පාලන ආයතන ප්‍රජාජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමු හොඳම පළාත් පාලන ආයතන විදියට සම්මාන දිනා ගන්න තිස්ස අපේ සභාව මේ රටේම ක්‍රියාත්මක කර ප්‍රජා ජල ව්‍යාපෘති අතරින් හොඳම පළාත් පාලන ආයතන විදියට 2004 සම්මාන ලබා ගන්නවා තිස්ස සභාව සභාවේ වැඩ ක්‍රියාත්මක වෙනකොට අධීක්ෂණ වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා ඒකෙදි විශේෂයෙන්ම අපේ පළාත් පාලන ආයතනයේ අපේ මූලිකත්වයෙන් කරන වැඩපිළිවෙල විශේෂත්වයක් තමයි නායකත්වයේ සිට ආදර්ශයන් සැපීම ඒක සැබෑ ක්‍රියාවලියක එහෙමනොත් තමයි සියලු ජනතාව වැඩවලට ඒකාබද්ධ කරගැනීමේ හැකියාව තියෙන්නේ අපි ගොඩනගලා තිබුණ විශේෂයෙන්ම හැම ග්‍රාම නිලධාරී වසමකම පුරෝර පුබුදු කියන වැඩපිළිවෙල මේක සකස් කරන්නෙම ශ්‍රම සහභාගීත්වය ජනතාව සහභාගී කරන වැඩපිළිවෙලක් විදියට අපි තෝරන හැම වැඩකම පුරෝර පුබුදු වැඩසටහන තුල සියලුම දෙනාගේ සම්බන්ධීකරණය සහ මැදිහත් වීම සහභාගීත්වය යොදා ගන්නා ක්‍රමවේදයක් තිබුණා ඒක තමයි මේ වැඩපිළිවෙල ඒ තුල විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම අපේ නායකත්වයේ කියලා අපි සැලකන්නේ නැහැ මොකද නායකයෙක් ඉඳලාම ආදර්ශය සපේන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්නේ කානු පද්ධතිය සුද්ධ කරන වෙලාවක වුණොත් විශේෂයෙන්ම සියලුම දෙනා එක්ක වැඩට බැහැලා මූලිකත්වය අරගෙන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් වෙන නිසාම ජන සහභාගීත්වය විශේෂයෙන්ම අපි අපේ පාලන කාලය තුල සියලුම දෙනා බැහැලා දැකලා ඔක්කොම එක කරන සාමූහික වගකීම ඉස්ස කරන වැඩපිළිවෙලක් විදිහට අපි තහවුරු කරලා තිබුණා විසමහරම් ප්‍රාදේශීය සභාපතිතුමා මේ තනතුරු බාර ගන්න කලින් ගුරුවරේ පළවෙනි ශ්‍රේණියේ ගුරුවරෙක් විදියට ලබන බල ඉහළම වැටුප්තලයක් තිබිච්ච ගුරුවරේ නමුත් පක්ෂයේ තෝරගන්නකොට එතුමා මේ ප්‍රාදේශීය සභාපතිවරයා විදියට මේ සියලු තනතුරු සහ මේ ලැබෙන තමන් ලැබෙන වැටුප පවා පරිත්‍යාග කරමින් ඒ තනතුරෙන් කෙටි කාලෙන් වාඩි වරගෙන තමයි මේ තනතුරු බාර ගන්න සිද්ධ වුනේ එහෙම ඇවිල්ලා එතුමා තනතුරේ පුටුවේ වාඩි වෙලා හිටියේ නෑ හැමතිස්සෙම mantriවරු 6 දිනක් හිටියා ප්‍රදේශ ජනතාව හිටියා මෙතෙක උරෙන්නුර ගැටල කටයුතු කරා මේ ධාරානිපත වර්ෂාවක් ඇදහැලලා පාරේ තිබුණු පාරායිනේ තිබුණු විශාල මාර්ගහක් පාරට කඩාගෙන වැටුණා නමුත් දැන් අපි දන්නවා වෙනදනම් අපිට මේ ගහ මේ වගේ සිද්ධියක් වුණාම අපි දකින්නේ ප්‍රාදේශීය සභාපතිවරේ පුටුවේ වාඩි වෙලා කාර්යය අණ දීලා මේ වැඩේ කරන්න සූදානම් වෙන්නේ නමුත් අපේ ප්‍රාදේශීය සභාපති සහෝදරයා මේ සිද්ධිය එතෙන්ට ගිහිල්ලා මිනිසුත් එක්ක එකතු වෙලා මේ අතු කපනකොට ඒවා ඉවත් කරමින් මිනිසුත් එක්ක ඒ වැඩ කරන අයත් එක්ක ඉතාම සහයෝගයෙන් ඒ වැඩේ කරන තෙක් කරලා ඉවර කරන තෙක් එමෙ හිටියා. ඒ විතරක් නෙමෙයි. අපි දන්නවා සභාපතිතුමා විශේෂම අපි සඳහන් කරන්න ඕන සභාපතිතුමාට තියෙන නිල වාහනය. නමුත් එතුමාගේ නිල වාහනය පාවිච්චි කරන තමගේ පෞද්ගලික කටයුතු වලට. අඩුම ගාන එතුමා උදේ ආවට පස්සේ හවස පිට වෙලා යනකම් එතුමා මේ නිල වාහනය පාවිච්චි කරේ නිල කටයුතු වලට පමණයි. ගෙදර කෑම කන්නවත් මේ නිල වාහනය මෙයා පාවිච්චි කරේ නැහැ. අන්න එවැනි ආදර්ශයක් දුන්නා. අපි දන්නවා එක ගමක් ගත්තොතින් ඒ ගමේ තියෙන ලයිට් කණු සංඛ්‍යාව වීදි පහන් සංඛ්‍යාව බෝක්කු සංඛ්‍යාව පාලම් සංඛ්‍යාව පාරවල් ප්‍රමාණය පාරේ දිග පළල මේ ඉතාම දියුණු විද්‍යාත්මක වැඩ පිළිවෙලක් යටතේ සියලුම තොරතුරු ඒක රාශි කරලා තිබුණා ප්‍රාදේශීය රැස්වීමකදී කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොතින් ඒ අහන වෙලාවදී ඒකට උත්තර දෙන්න පුළුවන් මේ එතකොට ඒ අදාළ ප්‍රදේශ බාර මන්ත්‍රීවරයෙක් හිටියා. ඒ මන්ත්‍රීවරයා කියනවා මේ පාලම් මෙන්න මෙතන තමයි පාලම තියෙන්නේ මෙතන තමයි මේ වීදි පහන සවි කරලා තියෙන්නේ. ඒ ගේ ඉස්සරහට කවදාවත් JVP එකේ හිටපු හිතවතේ ගේ ඉස්සරහට වීදි පහනක් වැටුන්නේ නැහැ. අවශ්‍යතාවයක් තියෙන අවශ්‍යතාවයේ කොතරද අන්න එතෙන්ට තමයි හැමෝම කටයුතු කරේ. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා අපි පුංචි තැනක් හදලා වංචාව දූෂණය හොරකම නාස්‍ය නතර කරලා සැබෑ ජනතාවාදී පාලනයක් විදිහට ඉහළට ඔසවලා जनता अपेक्षा इष्ट करण आयतने खादल तिमुना अभी इताम गौरव रटे जनता इली मकरण मे इलम पलात्न मेतिवर्ण अक्सराटे रटेम जनता इक पलात्न आयतने अग्नि रटेम पलात्न आयतने अभी पक्षमेत लबल दिन्न अभी भौम वगकीन मे रट हदन ओनतर रटे संपत्तिन ओनतर मानव संपत्तिनो मे सियाल भौम कलमनाकड़पी क्रियात्मक कलोत् अभी तिस्स सभा वहदुआ ඒ වගේම මේ අගාධිත වැටිච්ච රට ගොඩ ගන්න මේ පළාත් පාලන ආයතන වැඩිපුර ප්‍රමාණයක් දීල විතරක් නෙමෙයි මධ්‍යම ආණ්ඩුවේ බලය අපට අපේ පක්ෂයට ලබලා දුන්නොත් හෙට දවසේ මේ පුංචි ශ්‍රී ලංකාව ඉතිහාසයේ අපි ගෞරවයෙන් කතා කරපු තැනට ඔසවලා තියන්න බොහොම වගකීමෙන් කියනවා අපි හදලා පෙන්නනවා